දරුවන් කියලා පිළිගන්නවා ආදරණීය YouTube හලුවනි යහලියනි සීළු දෙනාම අද දවසේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ඔක්තෝබර් මාසයේ ජාත්‍යන්තර යුරෝපීය බටේ රටවල්වල සාමාන්‍යයෙන් සමරනවා හැලෝවීන් එක. ඒව නැත්තම් අද්භූත කතා තේමාවන් වලට නැත්තම් අද්භූත සිද්ධාමයන්ට එහෙමත් නැත්නම් අද්භූත පරිසරයකට ඔවුන්ව ඇත්තටම අපි කියනවා නිතරින්ම ඔවුන් ඇදෙන කාලය තමයි මේ කාලය. ඉතින් ඒ නිසාම මම මේ මාසයේදී ටිකක් අර මගේ ආසාවටත් එක්ක මම කැමතිම ශානරයක් වෙන අද්භූත ශානරය එහෙම නැත්නම් හොරර් ත්‍රිලර් කියන ශානරයේ කෘති ටිකක් තමයි මම මේ දවස්වල මිලදී ගත්තේ. ඉතින් ඒ සම්බන්ධයෙන්ුත් අද දවසේදී මම එයිනුත් එක්තරා පොතක් කියවලා ඉවර කරලා ඒ පොත ගැන තමයි අද දවසේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ අද්භූත ශානරයට හොල්මන් ශානරයට කැමති නම් එන්න මාත් එක්ක එකතු වෙන්න. මෙන්න මේ වීඩියෝ එක අද කතා කරන්නේ මෙන්න මේ පොත පිළිබඳවයි. හරි ආදරණීය අලුයි අද දවසේදී කතා කරන්නේ බලාපොරොත්තු වෙන මේ අඳුරු සක්මන කියන කෘතිය පිළිබඳව. අඳුරු සක්මන කෘතිය ධවල සක්විති තීරණගම ලේඛකයාගේ කෘතියක්. මේක පළවෙනි කෘතිය නෙමෙයි ඔහුගේ මොහු මේ හා සමානව ඇතරම කිව්වොත් අද්භූත ගණයේ ත්‍රිලය ගණයේ කෘති රචනාවක් ග්‍රන්ථාවක් රචනා කරපු ලේඛකෙක්. උදාහරණ විදියට පරිවර්තන විදියට අතුරුදහන් වූ නගරය, අභිරහස් යාත්‍රිකයා, කාලයන්ත්‍රය, තල්මස් සලකුණේ අභිරහස, හොල්මන් බලකොටුව, රතු මරණය වගේ පරිවර්තන කෘති කරලා තියෙනවා. ඒ විතර නෙමෙයි යෝන් නවකතා විදියට බංගලාවත්ත, වනස්පති අභිරහස, අද්භූත කතා විදියට අඳුරු සෙවණැලි, රඟහලේ සුරූපීලිය, ස්තූපු කාමරේ වගේ කෘති රචනා කරපු ලේඛකෙක්ගේ කෙටි කතා එකතුවක් තමයි මේ විදියට අඳුරු සක්මන විදියට ඉදිරිපත් වෙන්නේ. ඉතින් මේ අඳුරු සක්මන විදියට ඉදිරිපත් වෙන කෙටි කතාවල කෙටි කතා කීපයක්ම වැඩි කෙටි කතා සංඛ්‍යාවක් තියෙනවා. සාමාන්‍යයෙන් මම කෙටි කතාවක් කියනකොට මට දැනගන්න ආසයි ඔගොල්ලෝ කෙටි කතා කොහොමද කියවන්නේ සංග්‍රහය. මම නම් ඇත්තටම කිව්වොත් එimhe කෙටි කතාවක් කියවගෙන යනකොට මම උත්සාහ කරනවා එක කෙටි කතාවක් කියලා තව කෘතියක නැත්නම් දිගු කතාවක කියවීම සිද්ධ කරනවා. මම උදාහරණයක් විදියට දැන් මේ කෙටි කතාවත් එක්ක මම කියවගෙන යනවා ස්ටිවන් කින්ගේ මේ දවස්වල තව කෘතියක්. ඒ කෘතියත් මම ඉදිරියට රිවيو කරන්නම්. ඒ වගේ මම පොඩි වෙනස්කම් එක තමයි කරන්නේ. ඇත්තටම මම දැනගන්න ඕනේ ඕගොල්ලොත් කෙටි කතා සංග්‍රහයක් කියවද්දී එක දිගට කෙටි කතා ඔක්කොම කියවගෙන යනවද, එහෙම නැත්නම් එක කෙටි කතාවක් කියවලා ඊට පස්සේ විවේකයක් අරගෙන එහෙම නැත්නම් වෙන කෘතියකට අවස්ථාවක් දීලා ඊළඟ කෙටි කතාව කියවන. ඒ වගේ මට පොඩ්ඩක් දැනගන්න ආසයි ඕගොල්ලන්ගේ ruci අරුචිකම් කොහොමද කියලා මේ සම්බන්ධයෙන්. කෙසේ හෝ වේවා අඳුරු සක්මනේ තියෙන මෙන්න මේ කෙටි කතා ටික. රබර් කෑල්ල, මනමෝහිනී, සුසානේ, අඳුරු සක්මන, ඇලවේල්ල, කැරප් කොප්පුව, ඊළඟට කොරටුවේ ගෙදර, ගනුදෙනුව, පාසල, පොඩි සාදු, බෝනික්කා, හඳපාන සහ විනෝද ගමන කියන විවිධ මාතෘකා අල්ලාගෙන ග්‍රාමීය පරිසරය වැඩිපුර මූලික කරගත්ත අද්භූත හොල්මන් කතා තමයි මේකෙදි සඳහන් වෙලා තියෙන්නේ. මට දැකපු විදිහට විවිධ පරිසර කෝණයන් තියෙනවා. නමුත් ඇත්තනම කිව්වොත් මේ කෙටි කතා සමහර විට පිටු 9, පිටු 10ක වගේ කෙටි කතා විදිහට. නමුත් මේකේ රබර් කෑල්ල කියන කෙටි කතාව තරම දිගයි. ඒ වගේම දුමන්දා දිග නිසා දුමන්දා මම සාමාන්‍යයෙන් දිගු කතා කියවන්න වැඩි කැමැත්ත, වැඩි ආසාව, වැඩි ෘචිකත්වයක් දක්වන හින්දම මෙන්න මේ රබර් කෑල්ල කියන කෙටි කතාවට තමයි මට මේ කෙටි කතා සියල්ලගේම වැඩිපුර හිත ඇදී ගියේ. ඉතින් අනිකුත් කෙටි කතා විදියට ගත්තොත් එimhe සාමාන්‍යයෙන් අර සුසාන භූමියක තියෙන අද්භූත ගතිය ගැන කතා කරද්දී මට සුසානය කියන නම කියවෙද්දී මට හිතුනේ සාමාන්‍යයෙන් මේ කනත්තක් ගැන කියවෙන්නේ කියලා. නමුත් ප්‍රාග් ඓතිහාසික සුසාන භූමියක් කේන්ද්‍ර කරගත්තට පස්සේ ඒකේ අමුතුම ගතියක් මට දැනෙන්න ගත්තා. ඇත්තම කිව්වොත් එimhe පෞද්ගලිකව ගත්තොත් මම පුරා විද්‍යාව ඉගෙන ගනිමින් ඉඳද්දී ඒ ගියේ ස්ථානත් එක්ක මේ කතාව ඇත්තටම දැනුණා හිතට මේ සුසාන ගැන කියන කෙටි කතාව. ඊට අමතරව මේකේ තියෙන අනිකුත් කෙටි කතා වලින් තව පාසල, හඳපාන වගේ කෙටි කතාත් ඇත්තටම යම් චකිතයක්, බීතයක් ඇති කරන හොඳ මැවුම් තියෙන කෙටි කතා විදියට මට දැනුණා පෞද්ගලිකව. ඕගොල්ලන්ගේ රස අරුචිකම් රසස් වින්දනය වෙනස් වෙන්න පුළුවන් ආදරණීය යාළුවෝ. ඉතින් කෙසේ හෝ වේවා මේ විදියට පිටු 7ක 8ක 9ක විතරක් නෙමෙයි අර වගේ ටිකක් පිටු 30ක විතර කෙටි කතාවකුත් අන්තර්ගත කළා මේ සියලු කෙටි කතා ටික එකතු වෙලා තියෙනවා මෙන්න මේ අඳුරු සක්මන කියන කෙටි කතා සංග්‍රහය. ඉතින් ඇත්තටම ඕගොල්ලෝ කවුරු හරි ආසන ලාංකික පසුබිමක් යටතේ ලියවිච්ච මෙන්න මේ වගේ අද්භූත ගණයේ කෙටි කතා ටික රස විඳින හොඳ අවස්ථාවක් දීලා බලන්න ඕගලන්ටත් කියවන්න. ඕගලන්ට මේක දැනෙනවද කොහොමද නැද්ද කියලා සඳහන් කරන්න විශේෂයෙන්ම
මේකෙදි කතා කරන්න ඕනේ අනික් කාරණේ තමයි ස්තූප කාමරෙත් මේ ලේඛකයාගේ මම ලබා ගත්තා මට කියව ගන්න තාම හම්බුන්නේ නැහැ මං ස්තූප කාමරේ කියවන්න බලාපොරොත්තු වෙනවා මොකද මං අර ටිකක් වැඩි කැමැත්තක් තියෙනවා ටිකක් දිග කතා වලට යන්න ඒ නිසාම දෝ මන්ද ස්තූප කාමරේ තනිකර සම්පූර්ණ කතාවක් ඒ නිසා මං ඉතාමත් ආසාවෙන් ඉන්නවා ඒ අද්භූත රසයේ ඒ කෘතිය තුල වින්දනය කරන්න ඉතින් මේ කෘතිය ඒ අපූර්වණ තියෙනවා රාත්‍රී කාලයේදී ඔබ සාමාන්‍යයෙන් කියවනවන දැනුම ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් අඩු වෙන්න පුළුවන් ඒකත් පුද්ගලානුබද්ධයි කවදාකවත් කිසිම වෙලාවක තව කෙනෙක් දෙයක් කිව්වා කියලා පොතක් ගැන අපි කිව්වොත් එහෙම අපි කිව්වොත් තහවුරු කිරීමක් එහෙම නැත්නම් සම්මත කිරීමක් කරගන්න එපා ආදරණීය යාළුවනේ හේතුව තමයි එක එක්කෙනාට දැනෙන විදිහ වෙනස් වෙන්න පුළුවන් මම මේ කෘතියක් කියවනකොට ඕල්මන් කෘතියක් වෙන්න පුළුවන් රොමැන්ටික් වෙන්න පුළුවන් ත්‍රිලර් වෙන්න පුළුවන් මිස්ටර් වෙන්න පුළුවන් මේ කෘති මම කියවනකොට මට දැනෙච්ච විදිහ නෙවෙයි ඔයගලන්ට දැනෙනවා වෙන්න පුළුවන් ඒක තමයි ලෝක ස්වභාවය ඒ නිසා ඔබ සමහර විට පොතක් ගන්නට පුළුවන් අතට ගරගෙන ඒකේ කතාව දෙකක් කොහොමද යන්නේ ඒ කියන කරුණුත් එක්ක ඔබට අවස්ථාවක් තියෙනවා පොතක් මිලදී අරගෙන කියවන්න මේ අද්භූත ගණේ කතාවලින් මට දැනුණු හොඳ කතාවක් තවත් කතන්දර කීපයක් ඉක්මනින්ම අද්භූත ශාන්රේ කෘති විදියට මම රිව්යු කරන්න බලාපොරොත්තු වෙමි ඉන්න ඉතින් ඔයගලන්ට මිලදී ගන්නට අවස්ථාවක් තියෙනවා රුපියල් 450කට grantha.lk වෙතින් ඉතින් ඔයගලන්ට උවමනාවක් තියෙනවා මේ කතා කියවන්න කැමැත්තක් තියෙනවා අද්භූත ශාරීරයට කැමැත්තක් තියෙනවා නම් ඔබට පුළුවන් ඒ කතා ටික කියව ගන්න. ඉතින් අද මේ මාසය තුරාට තවත් අද්භූත ශාරීරයේ කෘති මං කීපයක් මිලදී ගැනීම සිද්ධ කරා. ඒ කෘති ඉදිරියට එන්න විශේෂයෙන් බද්දරජී මහත්මයාගේ ඊළඟට දීප ජයකොරි මහත්මයාගේ තවත් අද්භූත ශාරීරයේ කෘති කීපයක් තියෙනවා. ඉතින් ඒ කෘතිත් අමතරව මම ඉංග්‍රීසි මාධ්‍යෙන් කියවගෙන යන ස්ටීවන් කිංගේ කෘති, ජෝ හිල්ගේ කෘති වගේ ලේඛකයන්ගේ සම්භාව්‍ය කියන්නේ කිව්වොත් එහෙම අධ්‍යන්තරෙම ඉතාමත් හොඳට වැළඳගත් කෘති ගැනත් මම මේ දවස්වල කියවගෙන යනවා ඒවා ගැන ඉතාමත් ඉක්මනින් රිව්යු එකක් ඉදිරිපත් කරන්න. ඉතින් ඔයගලන්ට පුළුවන් කමක් තියෙන ඔයගොල්ලෝ මේ කෘති කියවලා ඔයගලන්ට දැනුණු විදිය කොහොමද? එහෙම නැත්නම් මේ වගේ තවත් අද්භූත ශානරේ කෘති තියෙනවද? ඔයගොල්ලෝ මේ වගේ අද්භූත ශානරේ කෘති කියවන්න කැමතිද? වෙන මොන කෘතිද ඔයගොල්ලෝත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්න ඕනි කියලා මම කැමතියි ඔයගලන්ගෙන් දැනගැනීම සඳහා. ඉතින් අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් මේ වගේ කෘති වලට ඔයගලන්ට සරල සිංහල භාෂාවෙන් තියෙන හොඳ කෘති වගේම ඉංග්‍රීසි භාෂාවෙන් තියෙන කෘතිත් මම ඉදිරියට කතා කරන්න. එහෙනම් අදට මම සමුගන්නවා සියලු දෙනාගෙන්ම අද දවසේදී ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කමෙන්ට් කරන්න, notification bell එක click කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමුගන්නක්. ආයුබෝවන්.